පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. බිව්වේ නැත්නම් පිරිමියෙක් නොවේ යන බෙලහින ආකල්පෙන් යුතු නිහින මිනිසුන් බවට අද සමාජයේ ඇතමුන් පත්ව තිබෙනවා. ප්‍රාණඝාතයෙන් සහ සුරාපානයෙන් වැළකී සිටීම බුදුදහමේ මංගල කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාලා තිබේදී ඒ පාප කර්මයන් දෙකෙහිම යෙදෙමින් අද සමාජයේ තරුණ ප්‍රජාව තම ජීවිත අපායක් බවට පත් කරගෙන අපසන්. සිංහලයා වනාහි මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ට වඩා යහපත් අය වෙති. වාග්ය සම්පන්න අය වෙති. ඔවුහු මధుර කතා ඇති ආචාරශීලී මිනිසයෝය. ඔවුන්ගේ ගමන් ලීලාපත හැස්රීමද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ගුණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභාවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරති. එදා රොබර්ට් නොක්ස් දුටු ශ්‍රී ලංකාව එයයි. නමුත් අද සමාජයේ කාලයත් එක්ක හාත්පසින්ම වෙනස් වී අවසන්. නගරයක් නගරයක් පාසාම, ගමක් ගමක් පාසාම මුළු රටම වසා ගනිමින් මේ වෙද්දි භයානක මත්ද්‍රව්‍ය පැතිරෙමින් තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස පාපෙන පණ නැති, කය ඇති, සුරංගනා ලෝක හිත ඇති, මනස විකෘති වූවන් ගණන වැඩි වෙමින් පවතිනවා. පෞල් ජීවිත මේ මත්ද්‍රව්‍ය හේතුවෙන් කැඩී බිඳී ගොස් අවසන්. පාසල් ක්‍රීඩා උත්සව විවිධ විශේෂ අවස්ථා අවසන් වන්නේ මත්වීමෙන් පසුවයි. ඉන්න ටිකේ ජීවිතේ විඳින්න අවශ්‍යයි කියා තරුණ පරපුරම ජීවිතේ විඳවීමට මේ වෙද්දි පාර කපාගෙන අවසන්. මෙවර ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ තේමාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට ජනතාව ශක්ති මත් කරමු යන්නයි. මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත වාර්තාවලට අනුව දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලින් 100කට ජීවිත අහිමි වෙන බවයි වාර්තා පෙන්වා දෙන්නේ. එසේම දුම්කොළ සහ මද්‍යසාර සමාගම් දිනකට රුපියල් කෝටි 100ක මුදලක් උපයන බවද එම වාර්තාවල සඳහන්. ඔවුන් මෙතරම් බිලියන ගණනින් මුදල් සොයන්නේ අහිංසක මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බිලි කනිමනොයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.